එතකොට දැන් අපට කියාගන්නේ චතුර්ථ ධානයේ පිළිගන්න. එතකොට දැන් අපට මේක අපට අර අභිධර්ම හුරු වෙලා තියෙන ධාන පංචකේ කරන. වැඩිපුර අපට මේ ප්‍රගුණ කරන්නේ මේ ගැන. දැන් චතුර්ථ චතුස්ක කරන්නේ කියනකොට අපට එක ටිකක් එක ප්‍රගුණ මාදි අරක තරම්. ඒක වඩා හුරු නැහැ. සූත්‍ර විනය වල සඳහන් වෙන්නේම චතුස්ක කරන. සුකස්සච පහනා දුක්කස්සච පහනාති කායික සුකස්සච කායික දුක්කස්සච පහනා. ඇයි චතුර්ථ ධානයේ ඉන්නකොට මේ ආසව ප්‍රසව නතර කරා වෙනවනේ. ඒක කායික දැනීම නැහැ. කායික දැනීම නැහැ. ඒකයි කියන්නේ. එතකොට ඒ කායික සුඛයයි කායික දුක්ඛයයි දෙකම ප්‍රහාණය කිරීමෙන් පුබ්බේව තංච කෝ පුබ්බේව. එතකොට කියන පුබ්බේව කියලා කියන්නේ එතකොට චතුර්ථ ධානක්ෂණයේම උපචාරක්ෂණ චතුර්ථ ධානයට එන චිත්තක්ෂණයේදී මේ දේ සිද්ධ වෙනවා. න චතුර්ථ ධානක්ඛනේ ආ චතුර්ථ ධාන යෙහි කියලා කියනවානේ. ඒ කියන්නේ චතුර්ථ ධාන චතුර්ථ ධානයේ පෙරත් කියලා කියන්නේ චතුර්ථ ධානයට පෙර එකයි. චතුර්ථ ධාන කණේ කියන කියලා නේ තියෙන්නේ. ඒකයි සෝමනස දෝමනස්සානං අත්තංගම. ඒක කියනවා මානසික සුඛයත් චෛතසික දුකයත් කියන මේ දෙ දෙන්නම් පොබ්බේව අත්තංගම. මෙතන උපේක්ෂාවනේ තියෙන්නේ. ඒකයි එදේ කල්ලතුම දුරු කිරීමෙන් කියලා කියන ලද්දේ කියලා කියනවා. කදාපන නේසම් පහණ හොති. එන්නේ මානසික සුඛ දුක්ඛ දෙක කොයිලාද නැති වෙන්නේ ප්‍රහාණය වෙන්නේ කියලා. චතුර්ණං ධ්‍යා චතුර්ණං ඥානානං උපචාරක්කනේ. ඒතර චතුර්ථක් ඥානයයි චතුර්ණං ඥානානං දෙකක්නේ. මෙතර ධ්‍යානංගේ චතුර් ධ්‍යානයන්ගේ සතර ධ්‍යානයන්ගේ උපචාරක්ෂණයේදීම සෝමනස්සංහේ චතුත්ථ ඥානස් උපචාරක්කනේ පහියති. එතකොට කියන සෝමනස්සය කියන එක චතුර්ථ ධානයේට ආසන්න උපචාර අවස්ථාවේදීම ප්‍රහීන වෙනවා. දෝමනස්ස සුඛ දෙක පඨම ද්විතිය තතිය ඒ ධානවල උපචාර අවස්ථාවේදී නැති වෙනවා. ධ්‍යානම කියන්නේ කියන්නේ ධානයට සමීප අවස්ථාවේ චිත්තක්ෂණයේදී. ඒව මේ තේසම් පහාණක්කමේන අවුත්තානම්. මෙන්න මේ විදියට ප්‍රහාණය ක්‍රමය නොකියන ලද්දේ ඉන්ද්‍රිය විභංගේ ඉන්ද්‍රියාණං උද්දේශකමේනේව ඉදාපි උත්තාන සුඛ දුක්ඛ සෝමනස් දෝමනසාන පහාණං වේදිතබ්බං. එන්න මේ විදියටම මේ ආකාර ඒව මේ තේසම් පහාණක්කමේනේන. මෙන්න මේ ආකාරයෙන් මේක කිව්වේ නැත්තත් ඉන්ද්‍රිය විභංගයේ ඉන්ද්‍රියන් පිළිබඳව විස්තර කරනකොට ඒ ක්‍රමයෙන්ම ඉන්ද්‍රිය විභංගය කියන්නේ මේ විභංග ප්‍රකරණය. ඒ ක්‍රමයටම ඉදාපි මෙතනදිත් කියන ලද සුඛ දුක්ඛ සෝමනස දෝමනස ඒ ධානවලට උපචාරක්ෂණයේදී ධානට කල්ලතු චිත්තක්ෂණයේදී ප්‍රහාණ වෙන ආකාරය දත යුතුයි කියලා කියනවා. යදි පන ඒතානි තස ධානස්ස උපචාරක්ඛනේ පහියන්ති. ඔය කියන්නේ ධානයට ඉස්සලා උපචාර සමදී. ඔකදී අපට පැහැදිලි. දැන් මෙහෙමනේ. දැන් මොතන කියන තව ඔක ඔච්චර තවදුරටත් අහවුරු වෙනවා. දැන් ප්‍රථම ධානයේ ඉස්සරලා මේ කියන්නේ. ඒ වගේම ප්‍රථම ධානයේ නැගී හිටපු ගමම්ම ප්‍රථම ධාන සමාධිය තියෙනවා. කාමාවචර සිත් තුනකට. ද්විතීයි ධානයේ නැගී හිටපු ගමම්ම කාමාවචර සිත් වැඩ කරාට ද්විතීයි ධාන සමාධිය තියෙනවා. ඒ අනුවනේ අර මාර්ගඵල සිත් 40කට බෙදිලා යන්නේ. ඒ ධානයේ නැගී හිටලා විදර්ශනා කරලා මාර්ගඵල ලබනකොට ඒ ධානාංගයේ තියෙනවා කියලා ඒ මාර්ගසිතේ ඒ පළවල ඒ ධාන සමාධිය තියෙනවා කියලා අදහස් කරන්නේ ඕකනේ. දැන් චතුර්ථ ධාන සමාධියලා අවිඤ්ඤා චිත්තක්ෂණ එකයිනේ. ඊට පස්සේ අනිත් ඔක්කොම කටයුතු කරන්නේ අවිඤ්ඤා කෘත්‍ය කරන්නේ පෘතුඥ කෙනෙක් හරි අට මාර්ගඵලලාභී කෙනෙක් හරි නම් කාමසෝබන කුසල්සිත දෙකෙන් ඥාන සම්ප්‍රයුක්ත කුසල සිද්දකෙන් රහතුන් වහන්සේ නම් ඥාන සම්ප්‍රයුක්ත ප්‍රියා සිද්දක.
වෙන කියන්නේ ඒ සමාධියට ආසන්න පෙරපසු අවස්ථා දෙකේම ඒ ධානයේහි සමාධිය තියෙනවා කියන එකයි කියන්නේ කාමාවචර වුණාට. නැත්නම් උපචාරය උපචාරක්ෂණේ තෝට කියන්නේ ගෝ උපචාරනේ මේ මේ ධානයට මෙහා පැත්තෙම තියෙන පටිභාග නිමිත්තට අහු වෙන සිතුත් එතකොට පටිභාග නිමිත්ත ගන්න සිතුත් කාමාවචරයි. එහෙනම් සමාධිය තියෙනවා. අත කස්මා කත උපසන්තං දුක්ඛේන්ද්‍රය අපරිශේෂං නිරුජ්ජති ඉද භික්ඛවේ භික්ඛු විවිච්ඡේව කාමේ ඔන්න පෙළේ යන කොටසක් මේ ගන්නේ සූත්‍ර පිටකේ යන කොටසක්. එතකොට කියනවා එහෙම වුණත් ධානයට ඉස්සෙල්ලා මේ මේ ධර්මතාව විනාශ වුණත් දෝමන සුඛ සෝමන සාදිය ඇයි කියලා අහනවා. පෙළේ තමයි ඇතැම් තැන් වල තියෙන්නේ කත්තච උප්පන්නං දුක්ඛේන්ද්‍රයන් අපරිශේෂං නිරුජ්ජති. කවර ධ්‍යාන අවස්ථාවේදීද උපන්නා වූ දුක්ඛේන්ද්‍රිය ඉතිරියක් නැතුව නිරුද්ධ වෙන්නේ? අහලා ඉද වික්කේ මහණෙනි මේ ශාසනයේ භික්ෂුව කාමයන්ගෙන් වෙන්න කුසලයන්ගෙන් වෙන්න ප්‍රථම අධ්‍යායයට එළඹ වාසය කරයිද? අන්න එතේ තමයි දුක්ඛේන්ද්‍රිය කියන එක නිරුද්ධ වෙන්නේ ඉතිරියක් නැතුවම. ඒ වගේම දෝමනස්සේන්ද්‍රිය, සුඛේන්ද්‍රිය, සෝමනස්සේන්ද්‍රිය ඉතිරියක් නැතුවම නිරුද්ධ වෙන්නේ කියලා බුදුරජාන්සේ දේශනා කරලා තියෙනවා. සුඛස්සජ පහාන දුක්ඛස්සජ පහාන. එතකොට සෝමනස්සින් සුඛය සුඛයයි සෝමනස්සේ සම්පූර්ණයෙන්ම නැති වෙන්නේ. සුඛයයි දුක්ඛයයි සෝමනස්සේ දෝමනස්සේ සම්පූර්ණයෙන්ම නැති වෙන්නේ. මෙතන කියන චතුර්ථ අධ්‍යයනයට එළඹ වාසය කරන කොට කියලා කියනවා. එතනදි තමයි සෝමනස්සින්ගේ සම්පූර්ණයෙන් දුර වෙන්නේ කියලා කියනවා. ඒවම් මෙසේ ඥානස්සේව නිරෝධෝ උත්තෝ. මේ ධ්‍යාන අවස්ථාවේ ඥාන අවස්ථාව වන්දීම ධ්‍යානයන් තුලදීම ඒ ධර්මතාව නිරුද්ධ වෙනවා කියලා කිව්ව මොකද හේතුව? අතිශය නිරෝධාත්තා. අතිශයෙන්ම නිරුද්ධ වෙන බැවි. මොකද විස්කම්බන වශයෙන්ම අනිත් ධර්මතා යට ගිහිලා තියෙන නිසා කාමාවචර අවස්ථාවේදී තදංග වශයෙන් තමයි ධානයට සමීප අවස්ථාව උනත් යටපත් වෙලා තියෙනවා කියලා අදහස් කරන්නේ. ඒකයි කෙලින්ම ඍජුවම අරගෙන පරයය නැතුව කෙලින්ම අරගෙන අතිශයම නිරුද්ධ වන බැවින් තමයි මේ ධානයෙම එල්ල කරලා කියලා තියෙන්නේ. ධාන අවස්ථාවේ හැර පෙරපසු අවස්ථාවලදී ඒ ධර්මතාවන් නිරුද්ධ වෙනවා නෙමෙයි කියලා තියෙන්නේ. අතිශය නිරෝධෝහි නේසම් පඨම ධානාදීසු. එතකොට ප්‍රථම ධානාදී අවස්ථාවලේ තමයි අතිශයම නිරුද්ධ වෙන්නේ. නෑ නිරෝධෝය. එතකොට ආයපාරක් වන ප්‍රශ්නයක් තියෙනවා. නිරුද්ධ වෙන්නේ නැද්ද කියලා අහන. එතකොට ඒ උපචාර අවස්ථාවේ නිරෝධෝයව පන උපචාරක්ෂණේ නාති ආවකෙන් ඒ නිරුද්ධ වෙනවා. නමුත් උපචාරක්ෂණේ නමුත් අතිශය නිරුද්ධ වෙන්නේ නැහැ. ඉස්සරලත් ඔය කතාවම තමයි කිව්වේ අතිශය නිරෝධය එල්ල කරලා කියන්නේ කියලා. එතන ඒක අපහු කියනවා. තථායි. එහෙසේමයි කියලා ඒක තවත් අවධාරණය කරනවා. නානාවජ්ජනේ. එතකොට සාමාවජ සමාධිය තියෙනකොට විවිධ ආවර්ජන කෙරෙන්නේ. පඨම ධානෝපචාරේ ප්‍රථම ධානයට සමීපෙච්ච අවස්ථාවේදී නිරුද්ධ වුණත් ඒ දුක්ඛින්දී අන්න කියනවා. මැසිමදුරු ආදී ස්පර්ශයන්ගෙන් විෂමාසනු තාපෝ විෂම නිසජ්ජාය. ඒ කියන්නේ තමන්ට ගැළපෙන්නේ නැති හිඳ ගැනීම. අන්න ඒ වගේ උප්පන්න කිලමතෝ හටගත්තා වෙහෙස විෂමාසනු තාපෝ. ඒකයි විෂමාසනු තාපෝ කියලා කියන්නේ තමන්ට දැන් අපි ඉරියව් කියන්නේ මේ අර ඉරියව් අපිට කියන්නේ අර මේ අර 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 කියනවානේ අර මේ අර සප්ත අසප්‍රාය සප්‍රාය තියෙනවානේ. මොකද ඒ ටික තියෙන්නේ සප්‍රාය හස්ප්‍රාය හත ගානේ තියෙනවානේ අතන. මොකද ඒ ගාතාව ඉරියාපතෝති සත්තේතේ අසප්පාය විවජ්ජේ කියලා කියන්නේ. ආනේ මම ඉරියව් දැන් සමහර කෙනෙකුට ඉඳගත් ඉරියව්වේ හිත සමාධි වෙනවා. සමහර කෙනෙකුට සක්මනේ ඉරිය හිත සමාධි වෙනවා. එතකොට ඒක තේරුම් ගන්න නැතුව දැන් සක්මනේ හිත සමාධි වෙන කෙනා පරයන්කෙන් කරන්නත් පරයන්කේ හිත සමාධි කෙනා මේ සක්මනේ කරන්න ගියොත් එම අන්න විෂමාසනු තාපෝ කියලා කියනවා. වැර මේ තමන්ට නොගැලපෙන විදිහට මේ ආසනය ඉරියව් පැවැත්වීම නිසා අර විදිහට අර මේ මැසි මදුරු අංග කියන කරදර වලින් හිත වික්ෂිප්ත වෙනවා වගේ වික්ෂිප්ත වෙනවා කියලා කියනවා. ඒකයි කියන්නේ. විෂමාසන තාපේන කියලා කියන්නේ ඒකයි.
විෂම කියලා කියන්නේ විරුද්ධ කියන එකනේ. ආසන්න තාපේන කියලා කියන්නේ හිඳීමේ වෙහෙස එන්නා වූ පීඩනය. මොකද ඒ ගාතව සත්ත සප්‍රාය සත් සප්‍රාය ගැන කියන ගාතාව මට අගයක මතක් වෙලාවා. ඉරියාපතෝති සත්තේතේ අසප්පායේ විවජ්ජේ ආවාසෝ ගෝචරෝ භස්සං පුග්ගලෝ උතු භෝජන. ඉරියාපතෝති සත්තේතේ අසප්පායේ විවජ්ජේ ආනක ඉරියාපත කියන ඉරියාව වල විෂමතාව නිසා ඒ උපචාර සමාධි අවස්ථාවේදී අර අර්පණා ධානයේ තියෙන අවස්ථාවේදී වාගේ නෙවෙයි මනස දුර්වලයි. අන්න ඒක නිසා තමයි මේ උපචාර අවස්ථාවේදී අක්ෂේ නිරෝධයක් වෙන්නේ නැහැ කියලා කියන්නේ. ඒ ධානයේ ප්‍රතිපක්ෂ ධර්මය කියලා මෙතන ගත්තේ අර සෝමනස් ඉන්ද්‍රිය ආදි වශයෙන් ඒවා සම්පූර්ණයෙන්ම නැති වෙන්නේ නැහැ. යම් තරමකට තියෙනවා ඒවා මතු වෙනවා කියලා කියන දැන් දැන් ධානයෙන් ඉන්න අවස්ථාවේදී නම් මේ විදිහේ මැසි වතුරේකින් කරදරයක් ආවත් එහෙම නැත්නම් ඉන්න ඉරියව්වෙන් යම් කිසි පීඩනයක් තිබුණා ධාන අවස්ථාවේදී ඒවා අදාළ නැහැ. හැබැයි උපචාර සමාධි අවස්ථාවේදී ඒ වගේ මනසට යම් බලපෑමක් වෙනවා. ඒකයි කියේ ඒතර අතිශය නිරුද්ධ නැහැ කියලා කියන්නේ. තථායි ඥානාවචනේ පඨම ඥානෝපාර ඥානෝපචාරේ නිරුද්ධස්ස අපිවිකෙන් ප්‍රථම ධ්‍යානයේ උපචාර අවස්ථාවේ දුක්ඛින්ද්‍රිය නිරුද්ධ වුණත් මෙසි මතුරු ආදී කරදර වලින් අර විදිහට විෂම ආසන පැවැත්වීමෙන් වෙන වෙහෙසීමෙන් ඒක හරියට වෙන්නේ නැහැ එතකොට. නත්ේ නමුත් අර්පණ අවස්ථාවේදී වගේ මෙසි මතුරු කරදරයක් ආවත් ආසනයේ මොකක් හරි අඩුපාඩුවක් ඉරියව්වේ තිබුණත් එහෙම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මොකද හොඳටම නිරුද්ධ වෙලා තියෙනවා ඒ අවස්ථාවේදී. ප්‍රතිපක්ෂ ධර්මයන්ගෙන් පීඩා කරන නිසා ඒ කියන මැසිමඳුරු කරදරයක් ඉන්න ඉරියව්වේ නුසුදුසුභාවයක් නිසා ඒක වෙහෙසක් වෙනවා ධ්‍යාන අවස්ථාවට මෙහා අවස්ථාවේදී නම්. නිසා ධ්‍යාන අවස්ථාවේදීම තමයි ඒ ධර්මතාව යටපත් වුණා නිෂ්කම්බන වශයෙන් යටපත් වුණා කියලා කියන්නේ. අන්තෝ අප්පනායන් ධ්‍යානය තුළදී ප්‍රීති පරණයන ප්‍රීතිය පැතිරීමෙන් මුළු කයම සුඛයට බැසගත්තේ වෙයි. එතකොට සුඛයට සැපයට බැසගත්තා වූ කය ඇත්තේ සුට්ටු නිරුද්ධං හෝති දුක්ඛින්ද්‍රියං. එතකොට ආන්න ප්‍රථම ධ්‍යානයේදී දුක්ඛින්ද්‍රිය හොඳටම නිරුද්ධ වුණා වෙනවා. ප්‍රතිපක්ෂ ධර්මයෙන් ප්‍රතිපක්ෂ ධර්මතාව නැති කරන ලද බැවි. නානාවාජ්‍යනේ ඒව ද්විතීය ජපරේ. එතකොට කියනවා ද්විතීය ධ්‍යානයට උපචාර අවස්ථාවේදී නොයෙක් ආවර්ජන තියෙන නිසා සමාධිය තිබුණාට රහීන වූ දෝමනස් ඉන්ද්‍රිය විතක්කෝ විචාර පච්චේපි. විතක්ක විචාරය කියන හේතු ඇති කල්ලි කාය කිලමතේ දිග විඥ චිත්තෝපඝාතේ කායික වෙහෙසක් ඇති කල්ලි හිතේ පසුබැසීමක් ඇති කල්ලි සති උප්පාජ්ජති සතිය උපදිනවා. විතක්ක විචාරෝ භාවේ නේව උප්පාජ්ජති. විතක්ක විචාර නැති අවස්ථාවේදී උපදී විතක්ක විචාර ඇති අවස්ථාවේදී උපදින්නේ නැහැමයි. නැති අවස්ථාවේ නූපදින්නේ වේ. එතකොට මේක අපට මේ කියාගෙන ඉන්නේ උපචාර සමාධි අවස්ථාවේ. තව විදිහට කිව්වොත් ධානයට පෙර පසු ආසන්න අවස්ථාවලදී ඒ සමාධිය තිබුණාට ඒ ධානයේ තුලදී නිරුද්ධ වෙන මට්ටමට ඒ කියන සුඛය වෙන්නට පුළුවන්, සෝමනස්සය වෙන්නට පුළුවන්, ප්‍රීතිය වෙන්නට පුළුවන්. ඒ ප්‍රථම ධානාදී අවස්ථාවේ දැන් ප්‍රථම ධානයේදී නම් විතක්ක විචාර වෙන්න පුළුවන්, ද්විතිය ධානයේදී ප්‍රීතිය වෙන්නට පුළුවන්, තතිය චතුර්ථ ධානවලදී අර සෝමනස්සය වෙන්නට පුළුවන්. එහෙම ගත්තට පස්සේ ඒ ධාන අවස්ථාවේදී තමයි සම්පූර්ණ මේක නිරුද්ධ වුණා කියලා ඒ ධර්මතාව කියන්නේ. හැබැයි මෙතන ගත්තේ අර මේ නීවරණ ධර්මම නෙමෙයි. නීවරණ ධර්ම කොහොමත් ඒ අවස්ථාවේ නැති නිසා කෙලින්ම නීවර ධර්ම ගත්තේ නැහැ. ඊට වඩා සියුම් අවස්ථාවක් තමයි මෙතනදී ගත්තේ. එතකොට ඒ නිසා මේ ඒ ධ්‍යාන අවස්ථාවේදී මෙන්න මේ කියන ධර්මතා සම්පූර්ණයෙන් නිරුද්ධ වෙනවා. නත්වේ ද්විතිය ධ්‍යාන ද්විතිය ධ්‍යානයේ අවස්ථාවේදී නැහැ. තථා තතිය ඥානෝපචාරේ පහිනසාපි තෘතිය ධ්‍යානයේ සමීප උපචාර සමාධි අවස්ථාවේදී රහීන වුවද සුඛින්ද්‍රිය
ප්‍රීති සමුට්ඨාන ප්‍රීතිය හට ගැනීම ප්‍රණීත වූ රූප ස්පර්ශ වීමෙන් කායික වශයෙන් මේ සැපේ වන්නේ කියලා කියනවා. ඒකට එබමුත් ඒ කියන ප්‍රීතිය කියන එක සතිය ධ්‍යාන අවස්ථාවේදී නැහැ. සතිය ධ්‍යානේපි සුඛස පච්චේ භූත ප්‍රීති සබ්බසෝ නිරුද්ධා. තෘතිය ධ්‍යාන අවස්ථාවේදී සැපේට ප්‍රත්‍ය වූ ප්‍රීතිය සර්වාකාරයෙන්ම නිරුද්ධ වූ නිරුද්ධයි. තත චතුත්ථ ධ්‍යානෝපචාරේ පහේනස්සාපි සෝමනස්සින්ද්‍රියස්ස. තරකින චතුර්ථ ධ්‍යාන උපචාර අවස්ථාවේදී සෝමනස්සින්ද්‍රිය ප්‍රහීන වූයේද ආසන්නත් සෝමනස්සින්ද්‍රිය ආසන්නත්ත. සෝමනස්සින්ද්‍රිය ආසන්න බැවින් අපනාපත්තාය උපේක්ඛාය අභාවේන අර්පණාපේ ප්‍රාප්ත වූ උපේක්ෂා මට්ටම නැහැ උපචාර අවස්ථාවේදී. එනිසා සම්මා අනතික්කන්තත්ත මනාවම නොඉක්මවලා නැති බැවින් ඒක උපදිනවා කියන උපචාර සමාධි අවස්ථාවේදී. හැබැයි චතුර්ථ ධ්‍යාන අවස්ථාවේදී කියන සෝමනස්සින්ද්‍රිය ඇත්තෙම නැහැ, උපේක්ෂාව තියෙන්නේ. තස්මා ඒ නිසාම තමයි එතුප්පන්න සුඛින් දුක්ඛින්ද්‍රිය අපරිශේෂ නිරුජ්ජති කියලා මෙන්න මේ ධ්‍යාන තුල ප්‍රථම ධ්‍යානයේ තුල ඒ කියන දුක්ඛින්ද්‍රිය ඉතිරියක් නැතුවම නිරුද්ධ වෙනවා. ද්විතීයික ධ්‍යානයට යනකොට ඒ විදිහට ඒ ධ්‍යානයට ආසන්න අවස්ථාවේ තියෙන මෙකී මෙකී අංගයන් නිරුද්ධ වෙනවා. හැබැයි ධ්‍යාන උපචාර අවස්ථාවේදී සම්පූර්ණයෙන්ම නිරුද්ධ වුණා කියලා කියන්නේ නැහැ කියලා කියනවා. එතෙන්ද කියනවා අත ඒවන් තස්ස තස්ස ඥානෝ ඥානස උපචාරේ බිති මෙසේ ඒ ධ්‍යානයට සමීප අවස්ථාවේදී පහින වුණත් ඒතා වේදනා ඒ මේ වේදනාව ඉර කස්මා සමාහාරි. ඇයි එතකොට කියන මෙතනත් ගත්තේ මේ ඒ ධ්‍යාන උපචාර අවස්ථාවේ නැති වෙනවා කියලා? සුඛ ගානත්තම් පහසුවේ තේරුම් ගැනීම සඳහායි කියනවා. යාහි අයං අදුක්කම සුඛාන්ති අදුක්කම සුඛාන්ති එතතර කියනවා. යාහි අයං අදුක්කම සුඛං යන එත මෙතනදී අදුක්කම සුඛා වේදනා උත්තා උපේක්ෂා වේදනාව කියන ලදී. සා සුකුමා අති දුබ්බින් අති දුබ්බින්යය දුබ්බින්යය ඉතා සියුම් අතිශයින්ම අවබෝධ කිරීමට අපහසුයි කියලා කියනවා. නසක්කා සුඛේන ගහේතුන් කියන්නේ තේරුම් ගැනීමට අමාරුයි කියලා කියනවා. ඒක ඉතින් අපට පැහැදිලි අපේ සාමාන්‍ය කාමාවචර මනසට ගත්තත් එහෙම නේද? සැප වේදනාවේ දුක් වේදනාවේ ප්‍රකටව දැනන උපේක්ෂා වේදනාව එහෙම දැනෙන්නේ නැහැ. ඔක භාවනා කරනකොටත් අපට පැහැදිලිවම කියනවානේ උපේක්ෂාව ගන්නකොට දැන් ඒක පැහැදිලිව කියන්නේ කන්දකට උපමාවක් කියනවානේ. කන්දකට යනවා මොහේ කල්ලාගෙන සතෙක් කල්ලාගෙන යනවා සතා දුවගෙන යනවා. ගියාට පස්සේ පාරවල් දෙකක් තියෙනවා කන්දට. ඒ පාරෙත් බලනවා ඒ පාරෙත් නැහැ මේ පාරෙත් නැහැ අඩි පාරවල් නැහැ. එතකොට දැනගන්නවා උඩට නැගලා තියෙන්නේ කියලා. ආන් ඒ වගේ සුඛයක් නැත්තම් දුක්ඛයක් නැත්තම් උපේක්ෂාව කියලා ඒ අනුසාරයෙන් තමයි එතකොට දැනගන්නේ උපේක්ෂා වේදනා අදුක්ඛ සුඛ වේදනා තියෙනවා කියලා. යතානම දුට්ටස්ස යතහවා තතහවා උපසංකමිතව ගහේතුන් අසක්කුණේස ගෝණස ඔය කියන්නේ. එතකොට කියනවා මේ දුෂ්ට වූ නොහික්මුණා වූ ගොණෙක් ඉන්නවා කියන්නේ හික්මිලා නැති ඒ සතාවල ගිහිල්ලා අල්ලගන්න බැරි වෙන කෙනෝ ඒ ගොනාව අල්ලගන්න බැරි කොට මොකද කරන්නේ? ඒක අල්ල ගැනීම සඳහා ගෝපෝ ගොපල්ලා ඒකස්මින් වාජේ එක් මේ හරක් ගාලක සබ්බා ගාවෝ සමාහරති සියලු ගව සමූහයම මුදා හරිනවා. අත ඒක එක නීහරන්තෝ ඊට පස්සේ එක එක වැහැර කරමින් පටිපාටිය ආගතම් පිළිවෙලට ආවට පස්සේ අයංසෝ මේ ඉන්නේ අර නොහික්මුණු ගුණා කියලා අල්ලා ගන්නවා. අල්ලා ගන්න ලබනවා. ඒව මේවම් භගවා සුඛ ගහනත්තම් මෙන්න මේ විදිහට භාග්‍යතුන් වහන්සේ පහසුවෙන් ඒ අදුකව සුඛ වේදනාව තේරුම් ගැනීම සඳහා මේ ඔක්කොම ගෙන හැර දැක්වුවා කියලා කියනවා. ඒවන්හි සමාහටා ඒතා දස්සෙත්වා නේව සුඛං න දුක්ඛං නෝ සෝමනස්සං නෝ දෝමනස්සං. අන්න මේ විදිහට සැපත් නොව දුකත් නොව සෝමනස්සත් නොව දෝමනස්සත් නොව තත්ත්වයක් තියෙනවා. ආ මේක තමයි මේ අදුක්කව සුඛ වේදනාව කියන්නේ කියලා ඒක ගල්ලා ගන්න ලේසි. ඒසා ගාහයේ තුනේ කල්ලා ගන්නට ලේසි. අපිච්ච අදුක්කම සුඛාය චේතෝ විමුක්තිය පච්චේ දස්සනත්තා. එතකොට කියන අදුක්කම සුඛ ධ්‍යාන සමාධියට හේතු දැක්වීම සඳහා ඒතා උත්තා මේක කියන ලදී කියලා කියනවා.
සුකප්පහානාදයෝ තස්ස පච්චයා. එතකොට සැප දුක දුරකිරීම ආදිය තමයි අදුක්කම සුඛ වේදනාව ලැබීමට ප්‍රත්‍ය වෙන්නේ. ඒක පිළිත් තියනවා කියන චත්තාරෝ හෝ ආවසෝ පච්චය අදුක්කම සුඛාය චේතෝ විමුක්තිය සමාපත්තිය. ඒ කියන්නේ චතුර්ථ ධ්‍යාන සමාධියේ කියන මේ සමාපත්තියට උපකාරක වෙන ධර්මතා හතරක් තියෙනවා. ඉදාවසෝ භික්ඛු සුඛස්සජ පහනා දුක්ඛස්සජ පහනා ආදී වශයෙන් එකේ කාරණා හතර තියෙනවා. මෙන්න මේ කියන ප්‍රත්‍ය හතර අදුක්කම සුඛ වේදනාවෙන් යුක්ත චතුර්ථ ධ්‍යාන සමාපත්තියට උපකාරක ධර්ම. යතාවා අඤ්ඤත්ත පහීනා සක්කාය දිට්ඨි ආදියෝ රබුලි කියපු එකක් අයත් කියාගෙනනේ. යම් තවත් විදිහකට කිව්වොත් යම් ආකාරයකින් අදුක්කම සුඛ වේදනාවට ප්‍රත්‍යිතයම අඤ්ඤත්ත පහීනත්ත අපි යතාවා යම් තැනක අඤ්ඤත්ත වෙනත් මාර්ග අවස්ථාවකදී ප්‍රහීන වූයේ නමුදු සක්කාය දිට්ඨි ආදී ධර්ම තුන්ගිනි මාර්ගයෙහි තුරුගිනි මාර්ගයේ පිළිබඳව ඒකේ වර්ණනාව කීම සඳහා මේ තත්ත පහිනාති උත්තා චතුර්ථ තුන්ගිනි මාර්ගක්ෂණේ ප්‍රහීන වූ ආයයි කුවායයි කියනවා. අන්න ඒ වගේ තමයි මෙතනත් කියන්නේ. ඒවන් වන්න බහනත්තම් ඒ ධානයේ වර්ණාව කීම සඳහා චතුර්ථ ධානයේ වර්ණාව උතුම්කම කීම සඳහා ඒතස ජානස ඉද උත්තාති. ඒ ධානයේ පිළිබඳව ඉතින්වත් මේ කියන සුඛ දුක්ඛ ආදී ඔක්කොම ප්‍රහාණය කිරීමෙන් චතුර්ථ ධානයට එළඹ කියලා කිව්වා කියලා කියනවා. නැත්නම් ප්‍රථම ධානාක්ෂණයේදීමත් ඒ ඇතැම් අංග ප්‍රහාණය වෙනවා. පච්චය ඝාතේනවා එත්ත රාග දෝසානං අති දූර භාවං දස්සං දසේතුම් පේතා. මොකද පච්චය ඝා කියන්නේ ඒ කියන දුර්වලතාවට ධානයට ප්‍රතිපක්ෂ වූ ධර්මතාවට හේතු වෙන ප්‍රත්‍යයන් ඝාතනය කිරීමෙන් මෙතනදී මේ රාග දෝෂ ආදීට අතිශයින් දුරභාවය දැක්වීමෙන් කියවා කියලා එහෙමත් ගන්න ඕන නම් කියලා කියනවා. එකයි සුඛයි දුක්ඛයි දෙකමත් ප්‍රහාණය වෙනවා කියලා චතුර්ථ ධානයේදී ගත්තේ කියලා කියනවා. ඒතාසුයි මෙන්න මේ වාගියේ සුඛං සෝමනස්ස පච්චයෝ. සුඛේ සෝමනස්සයට උපකාර වෙනවා. සෝමනස්සේ රාගයට උපකාර වෙනවා. දුක්ඛය දෝමනස්සයට උපකාර වෙනවා. දෝමනස්සේ ද්වේෂයට උපකාර වෙනවා. ඒ කියන්නේ මානසික වශයෙන් ඇති වෙන එක කායික වශයෙන් ඇතිවීම දක්වා බලපානවා. සුඛාදි ඝාතේන සපාදි දුරු කිරීමෙන් තේ සප්පච්චය රාග දෝෂ හත අති දුරේ. එතකොට සපාදි ඝාතනය කරාට පස්සේ ඒක ආසන්න කාරණේ දුරස්ත කාරණේ ඒවා ඒ ප්‍රත්‍යසහිත ධර්මතා කරණ කොටගෙන රාගාදී දුරු කරා. ඒ නිසා අතිශයින් රාගාදීට දුරින් වෙත් කියන අර්ථයයි කියන්නේ. චතුර්ථ ධානය අදුක්කම සුඛාන්ති දුක්ඛාභාවෙන අදුක්ඛං. දුක නැති බැවින් අදුක්ඛ, සුඛ නැති බැවින් අසුඛ. ඒකයි අදුක්කම සුඛ කියලා කියන්නේ. දුකක් නෝ සැපක් නෝ. එහෙනම් මධ්‍යස්ථ වේදනාව ඒතේන එත්ත මේ කීමෙන් මෙතනදී සුඛ දුක දෙකටම ප්‍රතිපක්ෂ වූ තුන්වෙනි වේදනාව දක්වන්නේ උපේක්ෂා වේදනාව කියන්නේ. න දුක්ඛ සුඛා භාමත්තා. සුඛයි දුකයි නැති මාත්‍රේ. සතිය වේදනා නාම අදුක්කම සුඛා හෙවත් අදුක්කම සුඛ වේදනා හෙවත් උපේක්ෂා වේදනාව කියනු ලැබේ කියලා කියනවා. සා ඉෂ්ඨානිෂ්ඨ විපරිතානු භවණ ලක්ෂණ. ඉෂ්ඨානිෂ්ඨ වලට විරුද්ධ වූ ධර්මතාව විදීම් ලක්ෂණ කොට පවතින්නේ. මධ්‍යස් ඒක තමයි ලක්ෂණය. එතකොට ඉෂ්ඨාරම්මණක් නෙවෙයි අනිෂ්ඨාරම්මණක් නෙවෙයි. මධ්‍යත් රස මධ්‍යස්ථතාව තමයි ඒකේ කටයුත්ත කෘත්‍ය. අවිභූත පච්චපට්ඨාන ඒක ප්‍රකට වෙන්නේ විදර්ශනා භාවනාවක් නත් අමාරු ඉගන්ද සුඛ දුක්ඛ වාගේ නෙවෙයි. සුඛ නිරෝධ පදට්ඨාන ඒ සැපේ නිරුද්ධ කිරීම තමයි ඒකට අවසාන කාරණය. මොකද තෘතිය ධානයෙන් චතුර්ථ ධානයට යනකොට තෘතිය ධානයේ සුඛ එකඟගත චතුර්ථ ධානයේ උපේක්ඛ එකඟගත. ඒක ආසන්නයෙන් පිළිහිලා තියෙන්නේ සුඛය. උපේක්ෂාවට. උපේක්ඛා සති පාරිසුද්ධින් කියලා කියන්නේ උපේක්ෂාවෙන් හටගත් ආව සතියෙන් යුක්ත පිරිසිදු ආධ්‍යාත්මික තත්ත්වය. ඉමස්මින් ධානයේ සුපරිසුද්ධෝ සති. එන්න මේ ධානයේදී
සතිය ඉතාම පිරිසිදුයි. යාච තස්සා සතියා පාරිසුද්ධි. ඒ සතියේ පිරිසිදුයි. වේද සා. එය උපේක්ඛාය කතා උපේක්ෂාවෙන් සකස් කරන ලද්දේය. පෙරත් එක්කින්නේ මොකද චතුර්ථ ධානයෙන් ආපු චතුර්ථ ධානයෙහි නිසා. තස්මා ඒතම් උපේක්ඛා සති පාරිසුද්ධීති උච්චති. නිසා මේක උපේක්ඛා සති පාරිසුද්ධී කියලා කියන චතුර්ථ ධානයෙහි තත්වය. විභංගේ විභංග ප්‍රකරණයේ තේ කියලා තියෙනවා. අයන් සති මේ චතුර්ථ ධානයේ තියෙන සතිය හිමාය උපේක්ඛාය විසදා මේ උපේක්ෂාවෙන් ප්‍රකටයි. පිරිසුදුයි. හත්පසින් පිරිසුදුයි. එහෙයින් උපේක්ඛා සති පාරිසුද්ධී කියලා කියනවා. යායච උපේක්ඛාය එත්ත සතිය පාරිසුද්ධි හෝති. යම් උපේක්ෂාවක් කරන කොටගෙන මේ චතුර්ථ ධානයේ සතියෙන් පිරිසුදුයේ වේද? සාත්තතෝ తత్ర మాధ్యత్తత ఏక పరమార్థ ధర్మ వశం గత్తర పాసి తత్ర మాధ్యత్తతావ කියලා කියනවා. න కేవలంచ ఎత్త తాయ సతియ సతియేవ పరిశుద్ధ. ఇతర మే సతియ పమనක් నేవే అతిశయం పరిశుద్ధు. ఏ హితే పవదన శేషు చైతసిక ధర్మ సియల్లక్మ పరిశుద్ధుయి. సతిశీసేన పద సతసి సతిశీసేన పణ దేశనా వత్త. సతియ మూల్ కొటగెన මේ චතුර්ථ ධානයේ පිළිබඳව අදහස දුන්නා කියලා කියනවා. එහෙනම් අපට එම යමක් මුල් කරගෙන අපි විස්තර කරනවනේ නේද? දැන් කෙනෙකු පිළිබඳව කියනකොට දැන් බුදුරජාණන් වහන්සේ සර්වඥ කියනවා. සර්වඥ කියනකොට ඒකේ සවකලස් නැසූ කියන අර්ථය කෙලින්ම කියලා නැහැ. නමුත් සර්වඥ වෙන්නේ ඒ අර්ථයෙන් තමයි කියලා කියනවා. ඒ වගේ තමයි. ඒක අර්ථයක් මුල් කරලා ගන්නවා. ඒ කියන්නේ අර්ථයකට කවදා වෙනවා. తత్త కించాపి అయం ఉపేక్ఖా హెట్టాపి తీసు జానేసు విజ్జతి. ఇటొటి కిన మే కిన ఉపేక్షావ యట ధ్యాన తునే తీనవ నేద కిలహనవ తీనవ నే కినవ యతాపన దివా సూర్యప్రభా సూర్యప్రభా విభవ దవల్ కాలే సూర్య ప్రభావేన అభివవనే కరిమేన్ మెల్ట పవత్వీమే సోమ భావేన చ సౌమ్య భావేంద అత్తనో ఉపకార రత్తేన సభాగాయ రత్య තමන්කට තමන්ට උපකාර වූ. එතකොට සූර්ය ප්‍රභාවයෙන් මෙඩලා පවතින මේ හඳ කියන එකද කියන්නේ දවල් කාලේ. හැබැයි රාත්‍රියේද කියනවා දැන් මේ හඳ සෞම්‍ය නිසා අත්තන උපකාරත්වයෙන් සභාගාය රත්‍ය. තමාට උපකාර ආලෝකයේ විහිදීමට උපකාර වූ රාත්‍රියේ සමානයි එකට එන්නේ ඒ රාත්‍රිය නොලැබීමෙන් දිවා විජ්ජමානාපි. දවල් කාලයේ විද්‍යමානවද චන්දරේඛා සඳරේඛාව අපරිසුද්ධා අපරියෝදාතා. අපිරිසිදු වූයේ හාත්පසින් පිරිසිදු නොවූයේ වෙයි. දවල් කාල හැබැයි පේනවා දැන් මේ වෙලාවට නම් පේන එකක් නැහැ. සාමාන්‍යයෙන් උදේ බලනකොට 6ට 4ට බලනකොට චන්දරේඛාව අහස පේනවා. නමුත් දවල්ට වාගේ නැහැ. මොකද සූර්යාලෝකයෙන් ඒක යටපත් කරනවා. සෞම්‍ය භාවයක් නැහැ. ඒවමයම්පි తత్ర మాధ్యత్తుపేక్ఖాయ එන්න මේ විදිහට මෙත මෙන්න මේ ප්‍රථම ද්විතීය තෘතිය කියන ධානවලත් తత్ర మాధ్యత్తතාව කියන උපේක්ෂා නැමැති චంద్ర රේඛාව විතක්කාදී විතරකාදී පසමිතුරු ධර්මයන්ගේ තේජසින් අභිභවණය කරන ලද බැවින් සබහාගාය උපේක්ඛා වේදනා රත්‍ය අලාභා ඒත ගැලපෙන්නා වූ වේදනාව නැමති රාත්‍රිය නොලැබීමෙන් විජ්ජමාන අපි විජ්ජමාන වූයේද ප්‍රථම ඥානාදී බෙහෙදී අපිරිසුද්ධා හෝති. ප්‍රථම ඥානාදීෙහි තියෙන මේ උපේක්ෂාව පැහැදිලි නැහැ. තස්ස අපිරිසුද්ධාය දිවා. එතකොට කියනවා ඒ අපිරිසුදු භාවයෙන් අපිරිසුදු ඇති කල්හි දිවා අපිරිසුද්ධ චන්දරේඛාය. දවල් කාලයේ අපිරිසුදු සඳරේඛාව සඳරේඛාව තිබුණේද නැත්නම් ඇතිකල්ලි ඒ සඳරේඛාවේ ප්‍රභාවය මෙන් අප්‍රකට ප්‍රභාවය මෙන් සහජාතාපි සතියාදය ඒ සමග එකතේදෙන සතියාදියත් එච්චර ප්‍රසිද්ධ නෑ කියනවා. හරියට ඉතින් අර තාරකාවාගෙනේ සඳවට කරගෙන තියෙන තාරකාවාගේ ඒවත් ඒ වගේ දුර්වලයි. රැයට තරුත් හදත් බබරනවා තරුත් බබරනවා. ඒකට අවශ්‍ය කරන සූර්ය ප්‍රභාදී විරුද්ධ ධර්මතාවන් නෑ. ඒ නිසා වැඩ කරනවා හදත් බබරනවා තරුත් බබරනවා.
తస్మా తేసు ఏకాంపి ఉపేక్ఖా సతి పారిశుద్ధి నౌత ఇన్సా ఏ ప్రథమ ద్వితీయ తృతీయ కిన ధ్యానవల తిబిచ్చ సమా మే ఉపేక్షావ ఉపేక్ఖా సతి పారిశుద్ధి కిర కీవేనే సతియే పరిశుద్ధు ఉపేక్షావ కిర కీవేనే నత్తం ఉపేక్షావే యుక్తో పరిశుద్ధ సతి కిర కీవేనే ఇదపన ఇదపన మెతనది వితక్కాదీ పచ్చనీక ధమ్మ తేజాభి తేజా తేజాభి భవాభావ ఇదర్ మెతనది మే చతుర్థ అధ్యాయంట ఆవడ పాసి వితర్కాదీ పసమితురు ధర్మతావంగే తేజస నతి భావయెన్ సభాగాయే ఈ చతుర్థ అధ్యాయనే తినే ఉపేక్షావట గెలపెన్నావు ఉపేక్షా వేదనా నమతి రాత్రి లబీమిన్ మే చతుర్థ అధ్యాయనే తత్ర మధ్యత ఉపేక్షా నమతి సందరేకావ అతిశయన పిరిసుదు కిలా కేను తస్సా పరిశుద్ధత్తా పరిశుద్ధ చంద లేఖాయ్ ఇతకొట మే పిరిసుదు బేవిన్ ఏ పిరిసుదు సందరేకావ మెన్ గెలపెన్నావు శిశు ధ్యానాంగ ధర్మ అతి కాల్లి నే అతి కాల్లి నేవేయి సహజాత ధర్మో సతి ఆదియాత్ ඉතාම් පිරිසිදු වෙනවා හාත්පසින් පිරිසිදු වෙනවා එහෙයින් ඉදමේ උපේක්ඛා සති පාරිශුද්ධින්ති මෙන්න මේටම චතුර්ථ ධානයේ තියෙන උපේක්ෂාවටම උපේක්ෂා සති පාරිශුද්ධින් කියලා කියනවා චතුත්ථාන්ති ගණනානුකූලව චතුත්ථාන් චතුත්ථාන් කියලා කියන්නේ ප්‍රථම ද්විතීය තෘතීය චතුර්ථ කියන ගණන් පිළිවෙලින් හතරවෙනි ධානය කියන එකයි ඉදන් චතුත්ථාන් මේ හතරවෙනි ධානය සමාපජ්ජති මේ හතරවෙනි ධ්‍යානක සමවදී කියන එකයි කියන්නේ ඈ චතුත්ථං සමවදී කියලා අර්ථයක් ගන්න පුළුවන් ඥානන්ති ධ්‍යාන කියලා කියන මෙතන යත තත්‍යං තුන්වෙනි ධ්‍යානය උපේක්ෂා ආදීන්ගෙන් අංග පහකින් යුක්ත වේද ඒ විදිහට මෙතන උපේක්ෂා ආදී අංග තුනයි යතහ ඥානන්ති උපේක්ඛා සති චිත්තස් ඒකාග්‍රතාව කියලා කියන එක පරියාය දේශනාව එතකොට මෙතන සතිය අයින් කරලා ගත්තාට පස්සේ උපේක්ෂා වේදනාව අරගෙන ඉතිරියක් නැතුවම කියලා කියනකොට මෙතන ගන්නෙ අංග දෙකක් කියලා. ඒ කියන්නේ ඒක තමයි අර කියන්නේ කතමන් තස්මින් සමේ දුආයිකං ඥානං කියලා කියනකොට උපේක්ෂාවයි ඒකාග්‍රතාවයි කියන ධානාංග දෙක ධම්මසංගණියේහි මහාග්ගත සිත් විස්තර කරනකොට මේ විස්තරේ වෙනවා. අර මේ දැන් මේ ගොඩාම එකම දේම තමයි මේ ගොඩාක් කිය ඉතින් සඳරේකාව කොට ඇරගෙන ඉරමඟල කොට ඇරගෙන ඉතින් මේක තේරෙනවා එහෙම නොකියවත් අමතක මේ වගේ හැටි හැම අට කතා කියන්නේ ඒකනේ අපි මොකක් හරි කියනකොටත් අපි කියන්නේ අටුව අටිකාව නැහැ කියලා කියන්නේ අපි තේරෙනවා කියලා කියන්නේ ඒක තමයි ස්වභාවය සමහර විට මේවා සඳහා තමන්ගේ හාමුදුරුවරුණත් තමන්ගේ කාලය ශ්‍රමය යොමු කරන්න කැමතිනේ වෙන වෙන දේවල් වලට එම කරන්න කෙලස් වෙන දේවල් වලට හරි කැමති ඕඩ තරම් වෙලා මේවල් දෙසා මහන්සි වෙන්න කැමති නෑ සල්ලි එම හම්බෙන්නේ නෑ අපට නම් එපා වෙන්නේ නෑ ඒ හැම එකක් තර කායික වෙහෙසත් එක්කලා යම් වෙලාවකදී මේ පසුබෑමක් වුණත් මිසක එපා වෙනවා කියලා එකක් නැහැ. දහම් පොතපත කියවලා එපා වෙනවා අනේවා කියවන්න බැවෙන විකාරයද? කාදාක්වත් එහෙම හිතෙන්නේ. අට කතාවක් ඒකාවක් අරගෙන මේ මොන විකාරයද මේවා? එහෙම හිතෙන්නේ නැහැ කවදාවත්. ඒක සසරේ අපි ධර්මච්ඡන්දයක් ඇති කරලා ඇති එකයි. එපා වෙන්නේ නැන්නේ. අනේ තම දෙයකටම වඩා වෙන වෙන මොන පොතපත කියවනටත් වඩා බණ පොතක් කියවනකොට ඒක ලොකු නිවීමක් හම්බෙනවා. පොඩ්ඩක් අපි චතුර්ථ ධ්‍යානය පිළිබඳ විස්තර කතාවක් ඉවර කළා. දැන් ඔන්න තවත් වෙනවා ඒ පිළිබඳව සම්බන්ධතාව කොටසක්. ඉමානි චත්තාරි ධානානි මෙන්න මේ කියන ප්‍රථම, ද්විතීය, තෘතීය, චතුර්ථ කියන ධ්‍යාන කේ සංචි කිසියම් කෙනෙකුට චිත්ත ඒකාග්‍රතාව පිණිස වේති. මේ ධ්‍යාන. ඊළඟට කේ සංචි විපස්සනා පාදකානි ඇතැම් කෙනෙකුට විදර්ශනා පාදක ධ්‍යානයෝ වෙති. ඇතැම් කෙනෙකුට අභිඥා පාදක වෙති. ඇතැම් කෙනෙකුට නිරෝධ සමාපත්තියට පාදක වෙති. ඇතැම් කෙනෙකුට
මරණින් මත්තේ බඹලෝ ඉපදීමට භවයට බඹලෝ බ්‍රහ්ම ලෝකයට බැස ගැනීමට බැස ගැනීම සඳහා හේතු වේ. තත් කීනාසවාන චිත්තේ කග්ග තත්තානි ආතුන් වහන්සේටාට සිතේ එකඟ බව පිණිස මේ ධ්‍යාන බලපා තේ සමාපජ්ජිත්වා ඒ උතුම සමාපත්තියට සමවැද ඒකග්ග චිත්තා එකඟ සිත් ඇත්තාහෝ සුඛං දිවං විහෙරි සමසැපෙන් දවස ගෙවන්නේ මී ගෙවන්නේ මුයයි ඉච්ඡේවං මෙසේ කසින පරිකම්මං කත්වා කසින පරිකරම් භාවනාව කොට ආරම්භ කොට අට සමාපatti අෂ්ට සමාපatti උපදවන බුදුරජාණන් වහන්සේ පිරිනම් පාන වේලාවෙත් මේ හැම එකටම සමවැදුණා නේද? ඒ ආනන්ද ස්වාමීන් වහන්සේ හැවුවානේ භාගතුන් වහන්සේ ප්‍රථම ධානයේ ඉඳලා නිරෝධ සමාපත්තියට දක්වා සමවැදලා වැඩ ඉන්නකොට ආනන්ද ස්වාමීන් වහන්සේ ආව මහා අනුරුද්ධ ස්වාමීන් වහන්සේගෙන් ස්වාමීන් වහන්සේ බුදුරජාණන් පිරිනම් පෑවද කියලා නෑ කියලා කිව්වා. ඊට පස්සේ ටික වෙලාවකින් බුදුරජාණන් වහන්සේ ආයෙත් නිරෝෂාපත්‍ය නැගී ඉඳලා ප්‍රථම ද්විතීය චතුර්ථ කියන ධ්‍යාන වලට සමවැදිලා ඒ ධ්‍යානෙන් නැගී ඉඳලා නිවන් අරමුණු කරගෙන පිරිනම් පෑවා. අනේජෝ සම්ති මාරබ්බ යං කාල මකරී මුනි නාහ වාසස පස්සාස හිත චිත්තස තාදීන ඔක අනුරුද්ධ මහරහතන් වහන්සේ කිව්වේ ස්ථාවර සිත්ති තාදී ගුණ ඇති බුදුරජාණන් වහන්සේගේ ආස්වාද ප්‍රස්වාද දැන් වැඩ කරන්නේ අනේජෝ සාන්ති මාරබ්බ කෘෂ්ණා ක්ෂේ කිරීම නංගෝ නිවන ආරමුණු කරගෙන යං කාලමකරී මුනි මුනිේන්ද්‍රයන් වහන්සේ කලුරය කළේය සදහම් වේ. සක්දේවි තුන් ඇවිල්ලා අනිත්‍යව සංඛාරා ගාථාව කිව්වා. සාම්පති බ්‍රහ්මේ ඇවිල්ලා සබ්බේවනි කිපිසංති භූතාලෝකේ සමුසයං තථාගතෝ බලප්පත්තෝ ලෝකේ අපටි පුද්ගලෝ නැතා පදයක් තියෙනවානේ සබ්බේවනි කිපිසංති භූතාලෝකේ සමුසයං තථාගත බලප්පත්ත ලෝකේ අපටි පුද්ගලෝ සම්බුද්ධෝ පරිනිබ්බුතෝ ප්‍රපාදයක් අඳුනා. ඒක ඇවිල්ලා කිව්වේ සාම්පති බ්‍රහ්මරාජය. යතා ඒතා දිසෝ සත්තා ලෝකේ අපටි පුද්ගලෝ තථාගත බලප්පත්ත සම්බුද්ධෝ පරිනිබ්බුත. ආනගතාවිති කොයිදාතා කරපාඩම් කරලා දැන් අවුරුදු 10ක් විතර හැද 10කටත් වැඩි. පරිනිර්වාණ සූත්‍රය අවසානයට තියෙන ඔය ගාථා තුන තමයි. සීක පුතුජනාන සමාපවිත ඔට්ටාය සමාහිතේන චිත්තේන විපස්සිස් සමාති නිබ්බත්තෙන්තාන විපස්සනා පාදකාණ කියලා ශෛත්‍ය පුතුජන උදවියට කුතුමාන්ට උත්තමාවන්ට සමාපත්තියෙන් නැගිට සමාහිත වූ සිතින් විදර්ශනා කරන්නේ මුයයි නිබ්බත්තෙන්තාන විදර්ශනා භාවනාව හටගන්නන උදවියට විදර්ශනා පාදක වෙනවා මේ ධ්‍යාන ධ්‍යාන හතර. ප්‍රථම ධ්‍යානෙන් නැගී ඉඳලා විදර්ශනා කෙරෙහි හැකි ඕනෑක් කෙනෙකුට පුළුවන් කරා. යේපන අට්ඨ සමාපත්තියෝ නිබ්බත්ත්වෝ අභිඥා පාදකං
ජාන සමාපජ්ජිත්ව සමාපත්‍ය උට්ටා ඒකෝ පිළිත්තා බසු බහුදා හොති දෙතර කියන යම් උදවිය අස්ස සමාපත්‍ය උපදවල අවිඥාපාදක ධානයේ සමවැද්ද සමාපත්‍යෙන් නැගිටලා ඒකෝ පිළිත්තා බහුදා හොති එක්කෙනෙක් වවි බොහෝ අර චුල්ලපන්තක මහරහතන් වහන්සේ වගේ බොහෝ ආකාර වන්නේ මේ කියලා කියන ලද ආකාරයෙන් අවිඥා ප්‍රාර්ථනා කරමින් බලාපොරොත්තු වෙමින් මේවා උපදවන මොකද විඥාවට අනිවාර්යෙන් ධ්‍යාන අවශ්‍යයි. ඒ එහෙම ඒ අවස්ථාවදී උතුමන්ට අවිඥා පාදක වෙනවා. මේ චුල්ලපන්තක ස්වාමීන් වහන්සේ වඩමවගෙන ඉඳ කියලා කියවන කිව්ලා. ඒ මහා පන්තක හාමුදුරුවෝ ගෙදර යවුවාන්. ගෙදර යවුවාට පස්සේ බුදුරජාණන් වහන්සේ කිව්වා මහා පන්තකේ බුදුලයන් නෙවෙයි මේක. තාත්තා මෙන්න මේ රෙදි කියලා කියලා රජවහන්සේ කියලා කියන්නේ. ඒකින්ද කියලා කිව්වා. ඊළඟ දානට ගියාට පස්සේ දාන බෙදන්නේ ඔන්න බුදුරජාණන් මහ කරුණාව. දායකය දාන බෙදන්නේ එතකොට බුදුරජාණන් වහන්සේ එක්ක පාස මහත්තයෝ මේ පාත්‍රය අත වැහුවා. ඇයි ස්වාමීන් කියලා ඇහුවා. මේ පන්සලට හාමුදුරු කෙනෙක් ඉන්නවා කියලා කිව්වා. ඊට පස්සේ පොත්චුල්ලපන්තක හාමුදුරුවෝ කියනවා නෑසංශ කවුරුත් නැහැ කියලා කියනවා. එතකොට මේ බුදුරජාණන් වහන්සේ ඒකට උත්තර දෙන්න යන්නේ මහත්තයෝ තව හාමුදුරු කෙනෙක් ඉන්නවා පන්සලේ කියලා කිව්වා. ඉතින් චුල්ලපන්තක හාමුදුරුවෝ ආයෙත් කියනවා බුදුරජාණන් චුල්ලපන්තකට උත්තර චුල්ලපන්තක හාමුදුරන්ට උත්තර දෙන්නේ නැහැ. අර මනුස්සයාට කියන මාත්‍ය හාමුදුරු කෙනෙක් වෙනට පන්සලේ ඉන්නවා කියලා. ඒකයි අත වැහුවේ කියලා කියනවා. එතකොට එක්කෙන්ද ගියා. එක්කෙන්ද ගියාට පස්සේ මේ වන මම චුල්ලපන්තක කියලා හිටන් 500ක්ද කොහෙද ඇවිල්ලා පාත්‍රය දෙන්න හදනවා එතකොට. එතකොට ඇවිල්ලා කිව්වා මේ සානස පන්සලේ හාමුදුරුවෝ ගොඩාක් ඉන්නවා කියලා කිව්වා. ඊට පස්සේ එහෙනම් කොහේ නම් මේ මම චුල්ලපන්තක කියනකොට එයාගේ සිවුරු කොරෙන් අල්ලා ගන්න කියලා කිව්වා. එතකොට අනික යත්ත අතුරුදන් වෙයි කියලා කිව්වා. චුල්ලපන්තක ස්වාමීන් වහන්සේ වැඩම චුල්ලපන්තක ස්වාමීන් වහන්සේ තමයි භුක්තානුමෝදනාවත් කරා. රහත් නැහි. ඒ කතා හරි අනුවේදනීයයි. හරි අනුවේදනීයයි. ඊළඟට කියන යම් උතුමෝ අස්ස සමාපatti උපදවා නිරෝධ සමාපත්තියට සමයද සද්දවසක් හිත ආක්‍රිය කරලා මේ ජීවිතයේම නිරෝධ නිර්වාණයට පැමිණ අකණ්ඩව සතියක් වාසය කරන්නෙමු යයි උපදවනවා. අන්න ඒ උතුමන්ට උත්තමාවන්ට නිරෝධ සමාපත්තියට පාදක වෙනවා උපකාර වෙනවා මෙන්න මේ කියන ධ්‍යාන. ඊළඟට කියනවා යේ පණ අට සමාපත්තිය නිබ්බත්ත්ව මේ අෂ සමාපත්ති උපදවලා ධ්‍යානයන් කියන කළු නොපිරිහි කළුරේ කොට කරන්නෝ වී බ්‍රහ්ම ලෝකේ උපදින්නෙමි යයි උපදවනවා. ඒගොල්ලන්ට ඒකද ඒ බ්‍රහ්ම ලෝකයට බැස ගැනීමට උපකාර වෙනවා. භගවතා පණ ඉදන් චතුත්තං ඥාන භාගිතුන් වහන්සේගේ මේ චතු භාගිතුන් වහන්සේ විසින් මේ චතුර්ථ ධ්‍යානය බොමැඩදී උපදවන ලදී තම් තස් විපස්සනා පාදකං චේව. ඒ ධ්‍යානයේ ඒ භාගිතුන් වහන්සේට විදර්ශනාවට පාදකත් වුණා, අවිඥාවට පාදකත් වුණා, නිරෝධ සමාපත්තියට සාධකත් පාදකත් වුණා, සියලු ඉතුරු ගුණාංග වලට පාදක වුණා, සියලු ලෞකික ලෝකෝත්තර ගුණ ලබා දෙන මෙවලමක් බවට පත් වුණා මේ ධ්‍යාන